බැංකුව සහ රාජ්‍ය සම්බන්ධීකරණයෙන් සිදු කළ සර්ව ආර්ථික ඉල්ලුම් කල්පනා කරන ප්‍රයත්න හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී 70%ක් තිබූ උද්ධමනය 2024 වසරේ පෙබ්‍රවාරි මාසයේදී 5.99%ක් දක්වා පහළ වැටුණා. උද්ධමනය අඩුවීමත් සමග කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින්ට සහ පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙමින් 2023 වසරේදී 30%ක් ඉක්ම වූ පොලි අනුපාතය 10%කට වඩා අඩු අගයකට මේ වන විට පහත වැටී තියෙනවා. 2022 වසරේ අප්‍රේල් මාස මැදභාගයේදී ඇමරිකානු ඩොලර් මිලියන 20කට වඩා අඩු අගයක් පැවති භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා වැඩි අගයකට ඉහළ ඩැංගී තිබෙනවා. පෞද්ගලික මෝටර් වාහන හැර අනෙකුත් ආයතන සීමා ඉවත් කර තියෙනවා. 1977 වසරෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේදී ගෙවුම් ශේෂයේ ජංගම ගිමුනේ ගිනුමේ අතිරික්කයක් ඇතිකර ගැනීමට හැකි වුණා. මේ හේතුවෙන් පසුගිය වසරේ මෙම කාලයේදී රුපියල් 363ක් පැවති ඇමරිකානු ඩොලරය ඊයේ වන විට රුපියල් 308ක් පමණ අගය කර අව ප්‍රමාණයක් වෙලා තියෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. මේ ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල මුළුමහත් සමාජය පුරාද දකින්ට තියෙනවා. අත්ට්‍රැක්ටරේ ඉඳන් විශාල බස් රථ දක්වා විවිධ වාහනවලින් අනුරාධපුරේ සිරිපාදේ වඳින්න ජනතාව කොයිතරම්ද? තලවිල මඩුපල්ලිය වන්දනාවේ යන ජනතාව කොයිතරම්ද? නුවරඑළියේ විනෝද ගමන් යන සෙනඟ කන්දරාව කොයිතරම්ද? වාහන බිලදීගත්තු ණය ගෙවා ගන්න බැරිව පාර අයිනේ ඒවා නවත්වාගෙන ඒවා ඩිකිය අරගෙන පොඩි පොඩි බිස්නස් කරපු අය කී දෙනෙක්ද අද හිතේ බරක් නැතෝ ඉන්නවද? දුර ගමන් කෝච්චියක ආසනයක් වෙන් කරගන්න කොයිතරම් අමාරුද? ආසන වෙන් නොකළ පෙට්ටිවල මොනතරම් සෙනඟක් ඉන්නවද? රට හැමතැනම සංචාරයක මොනතරමක් ඉන්නවද? අද මෙහෙම ගමන් බිමන් යන්නේ විනෝද වෙන්නේ ගෙදරින් එළියට බහින්න විදියක් නැතුව හිටපු ජාතියක්. ලෙඩෙක් ඉස්පිරිතාලයේ ගෙන යන්න, මරණයක් සුසාන භූමියටත් ගෙන යන්න වාහනයට තෙල් ටිකක් ගහන්න බැරිව හිටපු ජාතියක්. ගෙදර උයාපිහා ගන්නට ගෑස් නැතුව එළියේ දරලිප බැඳගෙන කෑම උයාගත් ජාතියක්. ළමයෙකුට අසනීපයක් හැදුනාම පැරසෙටිමෝල් පෙත්තක් හොයා මහරෑ ගේන්ගෙට ගිය ජාතියක්. ඒ තත්ත්වය දැන් සම්පූර්ණයෙන් පහේ කනපිට හැරමින් පවතිනවා. හැකිලී තිබුණු ආර්ථිකය දැන් හෙමින් හෙමින් පිබිදෙනවා, විහිදෙනවා. මේ සියල්ල මේ ප්‍රතිපලයක් හැටියට පියවරෙන් පියවර ජනතාවට සහන ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා. ව්‍යාපාර ආයතන සඳහා පරාටේ නීති අත්විඳීමට අප පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපිට තිබුණේ පළමුවෙම බැංකු ශක්තිමත් කරන්න. බැංකු ශක්තිමත් වුණයන් පස්සේ විතරයි පරාටේ ක්‍රමය අහෝසි කරන්න තිබුණේ. අපි කෙලින්ම ගිහින් පරාටේ ක්‍රමය අහෝසි කරන්න සමහර ඉල්ලුව හැටියට බැංකු ක්‍රමය කඩා වැටුණා. ඉතින් බැංකු ආරක්ෂා කළ විශේෂයෙන්ම අපි පරාට ක්‍රමය අහෝසි කළා තියෙනවා. මේ සතිය අපට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා. ඒ වගේම ඉදිරියේදී පොත් පාසල් උපකරණ සෞඛ්‍ය උපකරණ බේත්ේත් වැනි අංග වැට් බදු ලයිස්තෙන් ඉවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට් බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමට අපට හැකියාව ලැබෙනවා. අප දවසින් දවස ඉතා අසීරුවෙන් නමුත් ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා. මේ සියල්ල කරන්නේ සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයෙන් සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට බැහැ. ඒ නිසා අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි. විද්‍යාත්මක සැලසුමක් අනුවයි. සමහරු සිල්ලර විසඳුම් වලින් මේ ගැටලු විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරට සින ලාංකිකයාගෙන් ඩොලර් 10ක් බැගින් හෝ 100ක් බැගින් ලබා ගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබාගෙන ඒ ඉස්කෝලේ දියුණු කරන්න පුළුවන් වගේ අමෝඝ යෝජනා. ඒ වගේම දේවල් වලින් රටක ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කරන්න බැරි බව කිසියම් ආර්ථික දැනුමක් තියෙන අයට වැටෙනවා. ඉතින් මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන එක ප්‍රශ්නයයි. අප මේ දැන් මේ යන මගේ ඉදිරියට යනවද නැද්ද? මේ මගේ ඉදිරියට ගිහින් ආර්ථිකයක් ශක්තිමත් වීම යහ ප්‍රතිඵල අපි රටක් විදියට භුක්ති විඳිනවද? එහෙම නැතුව මේ සැලැස්මෙන් ඉවත් වෙලා වසර එකහමාරක දෙකකට කලින් රට වැටී තිබුණේ අසහනකාරී බංකොලොත් තත්වයට යලි ඇද දමනවද? තීරණය කරන්න අපායට යලි ඇද වැටෙනවද? නැතිනම් මේ මාර්ගයේ පරාදීසිය කරා ගමන් ගන්නවද? මේ ගමන් මග හැර අන් ගමන් මගක් අපට නැහැ. අප මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය මගින් ඒ බව සනාථ වී තිබෙනවා. ඉතින් මේ මාර්ගයේම ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අනපනත් හා නීති රීති පාර්ලිමේන්තු ඉදිරියේ සම්මත කර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණින් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළඟදීම පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවා. මම මේ සියල්ල කරන්නේ ජනප්‍රිය වෙන්න නෙමෙයි. බොහෝ දේශපාලන කණ්ඩායම් ජනප්‍රියත්වය තකා සුරංගනා පොරොන්දු දෙනවා. විවිධ පැතුම් මළු පොරොන්දු වෙනවා.
සිහින මාලිගා මවන්න උත්සාහ කරනවා. ඒ අය මහ පොළවේ යථාර්ථය අමතක කරනවා. බලය වෙනුවෙන් බොරු කියනවා. හැබැයි මම කවදාවත් බලය වෙනුවෙන් බොරු කිව්වේ නැහැ. මම වැඩ කරන්නේ මගේ අනාගතය වෙනුවෙන් නෙමෙයි. රටේ අනාගතය වෙනුවෙන්. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ